Superstar. පැමිණෙන්නේ ඔය කලක් ඇවෑමෙන් පෙරම් පුරාගෙන දැන් යන ගමනක ඇක්සිඩින්නේ. ඉතින් අපි දන්නවා මෙය නත්තල් සමයයි. ඔබ දන්නවා අසල්වාසීන්ට ප්‍රේම කරන්න. ඔබ අසල්වාසීන්ට ප්‍රේම කරනවද? ඔබ අනිවාර්යෙන්ම. කවුරු හරි අසල්වාසීක ඔබට ප්‍රේම කරනවද? ඔව්. හොඳයි. ඒක බොහොම හොඳයි. එතකොට ඇත්තටම අපි දන්නවා මේ ප්‍රේමය ඉතාමත් වැදගත් කාලයක් තමයි මේ. ඔබට මොනවාද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔව් අයියේ, ඇත්තටම මේ නැත්තා සමයේදී මම ප්‍රාර්ථනා කරනවා සාමයෙන්, සතුටින් වගේම ප්‍රේමයෙන් සපිරි නැත්තලක් උදා වෙන්න කියලා හැමෝටම හැම දෙනාගේම හදවත්වල ප්‍රේමය, ආදරය ජ්වලිත වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇයව තව දුරටත් වඳවා ගන්නට ඔබ කළ යුත්තේ SSS හිස්තැනක් අංක දෙක යොදා එයාටෙල් ඇතුළු ඕනෑම දුරකථනයකින් ඇය වෙනුවෙන් ඡන්ද ලබා දෙන්න. ඒ වගේම එයාටෙල් දුරකථනයෙන් තව දුරටත් ඔබට පුළුවන් ස්වයංක්‍රීයව ලැබෙන උපදෙස් අනුව ඇය වෙනුවෙන් අංක දෙකට ඒ ඡන්දය ලබා දෙන්න. ඒ වගේම ඔබට පුළුවන් තවත් රුපියල් 25,000ක් දිනාගත හැකි අයුරින් තවත් SMS යොමු කරන්නට. ඒ සඳහා ඔබ කළ යුත්තේ NDB හිස්තැනක් අංක දෙක යොදා 77.88ට ඇගේ ඒ ඡන්දය ලබා දෙන එකයි. ඉතින් එහෙමනම් තුලානි සිතාරා, ඔබට තවත් හෙට වාසනාවන්ත දවසක් උදා වේවා කියලා පතමින් මම ඔබට සමු දෙනවා. මීළඟ තරගකාරිය අංක 3 එන්නේ හලාවතින් මේ විලාමේ නතර සුපිරි තරගයේ පුරාවට අද අපිට දකින්නට පුළුවන් ඉතාම ප්‍රියකරු මුහුණු, ඒ වගේම සොඳුරු විදිහට ඇඳගෙන අද දවසේ මනරම් ගීත ගායනා ඉදිරිපත් කරන තාරකාවියන්. දැන් මීළඟ තාරකාවිය එන්නේ හලාවතින් හොඳ සිතුවිල්ලක් එක්ක. නමුත් ගායනාව ඉදිරිපත් කරන්නේ හොඳ චේතනාවකින්. ඒ ජයග්‍රහණය කිරීමේ එකම අදිෂ්ඨානයෙන් චේතනා. ඔව්, චේතනා සංකල්පනයේ අපගේ අංක 3. ඉතින් අද රාත්‍රියට ඔබ ගායනා කරන්නේ මොකද්ද ගීතේ? ලතාවර්තන මහත්මියගේ ආදර කිතියෙන් හදසෙන. ආදර කිතියෙන්. මේ ආදර ගීතයන් ගායනා කරනකොට ඔබ උපයෝගී කරගන්නේ කොයි වගේ ඉදිරිපත් කිරීමක්ද? අපි හැමෝම ආදරේ විඳින අය, හැම කෙනෙක්ගෙම. ඉතින් ඒ විඳින ආදරේ මං හිතන්නේ අපේ කරගෙන ගීතේ ගායනා කළොත් ගීතේ හොඳට ගායනා කරන්න පුළුවන්. චේතනා සංකල්පී අංක 3 ඔබට කිතියක් දෙනයි ඇගේ ආදර ගීතේ.
චේතන අද දවසේ ගායනය මට දැනෙච්ච පිළිවෙල විශ්වාසය අඩුව ගායනා වුණා කියලා තමයි දැනුනේ. නමුත් ඔබ ඔබගේ ලංඝනයත් සමග ඒ විශ්වාස නැති ගතිය චුට්ටක් මකා දැම්ම එක. නමුත් ඔබට හොඳයි කියාවක් තියෙන කෙනෙක් සුබ පතනවා. ඇත්තටම චේතනා ඔබ ගීතයක් ගායනා කරනකොට බලන් ඉන්න හරි ප්‍රියයි. ඒ ගීතයට අනුකූලව ඔබ හැඟීමෙන් ඒ කරන්නා වූ චලනයන් මම හිතනවා හුඟක් රසික හදවත් වැළඳ ගන්නවා කියලා. ඒ අවිශ්වාසයේ ලකුණු තිබුණේ අන්තරා කොටසලයි තත් චුට්ටක් මං හිතනවා පිච් එක චුට්ටක් අඩුවෙන් ගායනා කළා නම් මීටත් වඩා නිදහසේ ඔබට ගායනා කරන්න තිබුණා. නමුත් ඔබගේ දක්ෂතාවයට මම සුබ ප්‍රාර්ථනා කරනවා. උචේතන ඔබට බොහොම සංවේදී හඬක් පිහිටලා තිනවා. ඒක සමහර ගීතවලට බොහොම හොඳින් සංවේදී වෙනවා. කෙසේ නමුත් ඔබේ හැකියාවට සුබ පතනවා. අතර මීරි කතහලක් තියෙනවා. මම ප්‍රථමයෙන් ඒක කියන්න ඕන ඔයාට. හොඳ දක්ෂතාවයකුත් තියෙනවා. අද දවසේදී මට ඇහුන විදිහට ෆස්ට් වර්ස් එකේ සෙකන්ඩ් වර්ස් එකේ පළවෙනි පේලි දෙකම පොඩි අස්ථාවර ගතියක් තිබුණා. ඒ කෙසේ වෙතත් ඔබට හොඳ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ දැක්කු නිරූපණයෙන්නුත් ඒ පොඩි පොඩි අඩුපාඩුකම් මගහැරුණා කියලා මටත් හිතුණා. මම හදවතින් සුබ පතනවා. කලාවතින් එන චේතනා සංකල්පනී අංක තුන ඉතාමත් හොඳින් තම ගායනය ඉදිරිපත් කරද්දී අපේ පසුබිමින් ඉන්න මේ වාද්‍ය බෘන්දේ ඉතාම සංගීතය හොඳින් සංකලනය කරගත්තා. විශේෂයෙන්ම අපගේ තුෂානි සජීව ඒ වගේම ලෙලුම් ඒ දෙදෙනා අතර හොඳ සංවාදයක් තිබුණා. තවදුරටත් ඇත්තටම මේ සංගීතය ගැන කතා කරද්දී මෙහි සංගීතය මනරම් ලෙසින් නිර්මාණය කළේ සරත් දසනායකයි. ඉතින් ඔබ ඒ ගීතයට හොඳ සාධාරණත්වයක් ඉෂ්ට කළා. හෙට දවසට චේතනා සංකලනී ඔබ තවදුරටත් ඉදිරියට ගෙන යනවා නම් ඔබ කළ යුත්තේ ඇය වෙනුවෙන් ඔබට ලබා දිය හැකි උපරිමය SMS වලින් ලබා දෙන්න. එසේ නම් ඔබ කළ යුත්තේ ඇය වෙනුවෙන් එයාටෙල් ඇතුළු ඕනෑම දුරකථනයකින් ඔබට පුළුවන් SSS හිස්තැනක් අංක 3.78 යොමු කරන්න. ඒ වගේම එයාටෙල් දුරකථනයෙන් තවදුරටත් ඔබට පුළුවන් ඒ ස්වංක්‍රීයව ලැබෙන උපදෙස් අනුව අංක 3ට චේතනා සංකලනීම තවදුරටත් මේ තරඟේ පුරාවට රඳවා ගන්න. ගැලපෙනම ගීතයක්. මොකද ලක්ෂ්මීගේ හඬට මේ ගීතය ඇත්තටම ගැලපෙනවා. ඔබ කැපී පෙනෙන සුමකට